අයිබෝන් හරිතේ හරියට ගෙනින්න සියත මධ්‍යහන පුවත් ප්‍රකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමේ නවදහනි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත චීනයට කොරෝනා පාලනය කිරීම බරපතල ගැටලුවක් වෙයි ප්‍රාන්ත රැසකට පැතිරෙයි මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළට Google සමාගම චීනය අතහරි චීනයට උදව් කිරීමට රුසියාව පෙරමුණ ගනි කොරෝනා වෛරසය බවට සැකකිරෙන මෙරට විදුලි බලාගාර ව්‍යාපෘතියක චීන ජාතික ඉංජිනේරුවන් දෙදෙනෙකු මහනුවර රෝහලට හෙරොයින් කිලෝ 192ක් හොරණින් මතුවෙයි සැකකරුවන් සමග ගිනි අවි රසක් අත්අඩංගුවට අජිත් පී පෙරේරාට සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයේ අහිමි වෙයි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්සුරු 3ට රැස් වෙයි ප්‍රථමින් දේශීය පුවත් චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු මේ වන විට දෙවිනට පැමිණ ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවසනවා මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මේ වන විට දැනට පාලනය කිරීම බලවත් ගැටලුවක් වී ඇති කොරෝනා වෛරසය චීනයේ ප්‍රාන්ත රැසක් පුරා පැතිර යමින් පවතින බවයි මේ අතර පින්ලන්තයෙන්ද ප්‍රථම වරට කොරෝනා රෝගියෙක් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී තිබෙනවා. මෙරට IDH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනෙක් චීන ජාතිකින් 5 දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අවධාරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාව මේ වන විට සුවතට පත්වමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. එසේම මෙරට තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සඳහන් කළා. එම කාර්යාලයේ නිවේදනය කළේ මේ පිළිබඳව අනිසිබියක් ඇති කරනු ගන්නා ලෙසයි. මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු මේ වන විට දෙවිනට පිටත් කර ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සඳහන් කළා. වගකීමෙන් කියනවා මේ මුල් සති දෙක ඇතුළත අපි පරිස්සම් වෙන්න ඕනි අපේ පවුලේ අය සහ අපේ රටේ හැමදා හැම කෙනාම වෙනුවෙන් මම හිතනවා මගේ වගකීම මේ වෙලාවේ මම අතින් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම ලොකු කලබල තත්ත්වයක් නැහැ. තත්ත්වය සාමාන්‍යයි. හැම අපේ යුනිවර්සිටි වහපු නිසා තමයි අපි ආවේ. ඒ කියන්නේ ගොඩක් ළමයි ගියා. බංග්ලාදේශ, ඉන්දියාවේ ළමයි ඔක්කොලාම ගියා. ඒ නිසා පොඩි ළමයි කට්ටියක් යුනිවර්සිටි එකේ තියාගෙන ඉන්න බැරි නිසා අපිටත් යන්න කියලා කිව්වා. ඒ නිසා අපි ආවා. තත්ත්වය ඉතින් දරුණු එකයි අපි ආවේ මේ ඉන්න බයින්දා. කැම්පස් වලින් කිව්වා දවස් මේ පටන් ගන්න දවස් පරක් වෙනවා කියලා. ආරක්ෂා තත්ත්වෙදී අපිම තමයි බලාගන්න ඕනේ. ඉදිරි සතිය තුලදී චීනයේ සිටින සියලුම සිසුන් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර හැටන් නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා චීනයේ වුහන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා වීචට් තාක්ෂණයේ ඔස්සේ මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ දැඩි අවදානම් කලාපයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. වර්තමානයේ වන විට අප දැඩි අර්බුදකාරී තත්වයකට මුණ දීලා ඉන්නවා චීනයේ වුහාන් නගරයේ තිර කිව්වොත් චීනයේ වුහාන් නගරය මුද්‍රා තියලා අද වෙනකොට සතියක පමණ කාලයක් වෙනවා. ඒ වගේම මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීලා සති දෙකක කාලයක් පමණ වෙනවා. මා ඇතුළුව මේ චීනයේ නගරය තුළ අද වෙනකොට ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනෙකු රැඳී සිටින විවිධ විශ්වවිද්‍යාල තුළ වර්තමාන තත්වයේ හමුවේ ඇත්තෙම අපි දැඩි අර්බුදකාරී තත්වයකට තමයි මුහුණ දෙලා තියෙන්නේ. මොකද කිව්වොත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අපිට දැනුම් දෙලා තියෙන විද්‍යාලයේ නේවාසිකාගාර තුළ රැඳිලා ඉන්න කියලා. අපිට අවශ්‍ය පහසුකම් ජලය, ආහාර සහ ඖෂධ යනාදී ලබා දීම පිළිබඳ නිසි වැඩපිළිවෙලක් දකින්නට නැහැ. ඉතින් මෙවැනි අවස්ථාව සඳහා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වලින් බැහැරවීම අත්‍යවශ්‍යයි. නමුත් එසේ බැහැරට යෑම වර්තමාන තත්ත්වයේ හමුවේ අතිශයින්ම අවධානම් කාරී. මොකද
වර්තමාන වෙනකොට ශ්‍රී ලාංකිකයන් කිසි කෙනෙකුට මේ රෝගය වැළඳිලා හෝ වෙනත් ආකාරයක රෝගී තත්ත්වයක් වැළඳිලා නැහැ. එමෙන්ම මුඛ ආවරණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපරිම සිල් නැරුමිලක් නියම කර තිබෙනවා. ඒ අනුව ඉවත දෙමිය හැකි මුඛ ආවරණයක මිල රුපියල් 15ක් වෙනවා. N95 වර්ගයේ මුඛ ආවරණයක් රුපියල් 150ක මිලකට නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මෙම මිලගණන් අභිබවා මුඛ ආවරණ අලෙවි කරනු ලබන වෙළඳුන්ට සහ තොග සංගවා තබා ගන්නා වූ වෙළඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට ලෝපුරා රටවල් 16ක ආසාදිතයින් 7711 දෙනෙකු හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයට අමතරව තායිලන්තයෙන් වෛරසය ආසාදිතයින් 14 දෙනෙකු, සිංගප්පූරුවෙන් 10 දෙනෙකු, හොංකොන් සහ තායිවානයේ වැනි රටවල් වලින් වෛරසය ආසාදිතයින් 8 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. එමෙන්ම පවතින තත්ත්වයේ හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. එහිදී මාරාන්තික කොරෝනා වෛරසය පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලටගෙන ලෝපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කෝ සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හිස්වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ මේ වන විට ආරක්ෂිත මුඛ ආවරණ හිඟයක් මතුවීම හේතුවෙනුයි ඔවුන් මෙම පියවරගෙන ඇත්තේ. මුඛ ආවරණ නිෂ්පාදන ඉල්ලුමට අනුව සැපයුම ලබා දීමට නොහැකි වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට චීනයට සිදුකෙරෙන ගුවන් ගමන්ද රටවල් රැසක් විසින් අත්හිටුවා තිබෙන බවයි. මේ අතර ලොව සුප්‍රකට Google සමාගම චීනය, හොංකොං සහ තායිවානයේ පිහිටි සිය කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. Google සමාගම චීනයේ සිය කාර්යාල 4ක් පවත්වාගෙන යනු ලබනවා. ඒ විකුණුම් සහ ඉංජිනේරු යන අංශ මුල් කර ගනිමින්. පෑලියකොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබේ ගිනියවි රැසක්ද ස්වාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කර සිටියේ. අද උදෑසන පෑලියගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් ගල් අධිවේගී මාර්ගයේදී සැක කටයුතු වාහනයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම වාහනේ දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරීන්ට හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. එන අනතුරු මෙම සැකකරුවන් දෙදෙනා වහම අත්අඩංගුවට ගත් පෑලියගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. එහිදී සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී බණ්ඩාරගම පොලිස් වසමේ සංගවා තිබියදී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 177ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව අද උදෑසන සිදු කළ මෙම මෙහෙයුමේදී පෑලියගොඩ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 192ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කර සිටියා. මෙම හෙරොයින් තොගයට අමතරව මෙම ස්ථානයේ තිබී පිස්තෝල ගිනිඅවි 10ක් සහ මැගසින් 19ක්ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටින අතර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු තුනට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සාමූහික විනය කඩකිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරුන් දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරියවසම් මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලකාලය පසුගිය දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ අතර නව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ දිනේ පත් කෙරුණා.
ඒ දින පත් කෙරුණු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් අද පසුර තුනට සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවස මහතා ප්‍රකාශ කළා. එහිදී පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් පවතින ගැටලුව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයේදීද අද දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක්ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පසුරුවේදීද පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ පැවති මෙම හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. ගෙවීම් පැහැර හැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සැපයීම් කරුවන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා වන පරිපූර්ණක ඇස්තමේන්තුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් දින දැනුදීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් බිලියන 130ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මේ අතර නව වසර සඳහා වන අයවැය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ඇමතුමා, මේ විපක්ෂයේ අභියෝග කරනවා ජනතා සහන සඳහා ඔබතුමාලා අයවැයක් ගේන්න විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා. මෙවන් අවස්ථාවක ඉදිරිපත් කරන්න පුළුවන් නේද? එහෙම උනොත් එහෙම ඉදිරිපත් කරන්න බෑනේ. අයවැයක් කොහොමද එහෙම ඉදිරිපත් කරන්නේ? පක්ෂග්‍රහයව ඡන්දේ දෙනවා කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරනවානේ. ජනතා සහන සඳහා පමණයිද? මෙනේව සම්බන්ධයෙන් දන්නේ නැහැ. ජනතා සහන සඳහා කරන්න තියෙන්නේ ජනතාවට තලසන්න තියෙන විශාලම සහනය තමයි ජනතාව සියදිවි නසා ගන්න එක නවත්තන එක. වටිනාම දේ මනුස්ස ජීවිතේනේ. සියදිවි නසා ගැනීම නවත්තන්න නම් ඉස්සෙල්ලා ඒ අයට ගෙවන්න තියෙන මුදල් ටික ගෙවන්න ඕනේ. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ අතුරු සම්මත ගිණුම ගෙනාපුවාම ඒ වැරද්ද බාර අරන් වැරද්ද පිළි අරන් ඡන්දේ ප්‍රකාශ කරන එකයි තියෙන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ අයවැයක් ගේන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති වෙලා. මොකද පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්වෙන තෙක්නේ මේ අතුරු සම්මත ගිණුම සම්මත කළේ. දැන් විරුද්ධ පක්ෂ දැන් ගියේ පාර අතුරු සම්මත ගිණුම සම්මත කරගෙන සාකච්ඡා දුන්නා. මේකෙදි මේ දුන්න නැත්නම් ඉතින් ඒ අර මේ කොන්ත්‍රාත් කරුවෝ සැපයීම් සියදිවි නසා ගන්න අය එහෙම හොඳට ඊළඟ ඡන්දය ආපුවාම පාර්ලිමේන්තුවකට එවී යුත්තේ එක්සත් ජාතික පක්ෂයේද නැද්ද කියන එක පිළිබඳ හොඳ තීන්දුවක් ජනතාව ගනී. අපි ඔබතුමාට විරුද්ධ පක්ෂය සහයෝග දෙයි කියලා කලින් පාර වගේ අවශ්‍යම දෙයි. එතන තම ඉතුරු වෙච්ච වැදගත් එක්සත් ජාතික පක්ෂයේ විෂය තේරෙන මාතෘ ටිකුත් ඉන්නවනේ. හැමතුමා දිනයක් තියෙනවද පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලබන පාර්ලිමේන්තු වාරයේදී ඉතාම ඉක්මනින් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා. මොකද වෙන විකල්පයක් නැහැ. දුරකථන බිල්පත් සඳහා ඒ සහනේ ඇයි මේගොල්ලෝ ලබා දෙන්නේ නැත්තේ? රජය කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ මෙතක. ක්‍රියාමාර්ගයක් ගන්නවා මම දුරකථන විශේෂ භාර ඇමතිවරේ ඊයේ නිවේදනයක් නිකුත් කළා. මේක වහම ක්‍රියාත්මක වෙන පරිදි ලබන මාසේ ඉඳන් දුරකථන වලට ඒක ලබා දීම සඳහා අපි සාකච්ඡා කරනවා. අපි ඒට අතිරේකව සාහන පැකේජිකුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරමින් යනවා. චීනයේ මේ කොරෝනා වෛරස් එක නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්නේ චීනෙට ගිහිපු ළමයි දැන් ආපහු දැනට 500කට කිට්ටු ගන්න ගෙනලා තියෙනවා. ඔබතුමාට මේ සම්බන්ධයෙන් හයර් එඩියුකේෂන් මිනිස්ටර් වශයෙන් ඔබතුමාට යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද? ඉන්න අයගෙන් වුහාන් වල ඉන්න ශිෂ්‍යෝ ඉන්නේ 25යි 33යි අතර සංඛ්‍යාව 33ක් කියලා තමයි කියන්නේ. ඔවුන් ඉතාම සුරක්ෂිත ලෙස විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාරයේ තියලා තියෙනවා. ඔවුන්ට මුල් දවස්වල කැම්බීම වල සමහර ඒවා බෙහෙත් වල එමෙහි ගියක් ඇති වෙලා ඒවා අපේ විදේශ ස්ථානාපතිතුමායිම ලබා දුන්නා. අපි විශාල වශයෙන් මේ එන සියලුම දෙනා පූර්ණ පරීක්ෂණයකට ලක් කරනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට 30,000 යනකොට 20,000කට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව විදේශවලට ඉගෙන ගන්න යනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් ඉහළ සම්මත ප්‍රමිතීන්ට අනුව ඉගෙන ගැනීම සඳහා ඇති හැකිය අය පමණක් නොව නැති බැරි අය තමන්ගේ දේපොළ වතුපිටි උගස් කළා යවන. මේකට තියෙන උත්තරේ තමයි අපේ රටේ අපේ දරුවන්ට ලෝකයේ සම්මත ඉහළම ප්‍රමිතීන් යුක්ත ආකාරයට ඉගෙන ගන්න අවශ්‍ය රටක් වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම. ඒ නිසා තමයි අපි කිව්වේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුල පිහිටවන්න අපි ඉඩ දෙනවා. ගිනිකත්තේන බෝඩ්ලන් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ චීන ජාතික ඉංජිනේරුවන් දෙදෙනෙකු
කොරෝනා වෛරසය ආසාදනී වූ බවට ඇති වූ සැකයක් මත මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව අපගම වූ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරයා පවසනවා. මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී ක්‍රිෂාන් පේමසිරි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සමසහාය ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පහත හෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 50කින් අඩු කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.5 බිඳුවකට සහ 7.5 බිඳුවක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙම තීරණය මගින් වෙළඳපොළ ණය අනුපාතිකයන් අඛණ්ඩව අඩු කිරීමට සහාය වන අතර එමගින් උද්දමනය සඳහා හිතකර මධ්‍යකාලීන දැක්ම අනුව ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රකෘතිමත් වීමට පහසුකම් සැලසෙන අතර ඒ 4% සහ 6% අතර පරාසයේ රඳවා ගැනීමටද ඉන් පිටුවහලක් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. රට සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබාගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගයක් රට තුළ ඇති කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගල්ලෑ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ඕට්ටුවට ඡන්දය දුන්නා 170ට ආසන්න ජනතාවක්. ඒ 170 නෙමෙයි 80 පන්නලා අපි මේ සැරේ පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. පාර්ලිමේන්තුවේ 3/2 ගන්නවා. ඒ 3/2 ගන්නේ සජිත් ප්‍රේමදාස අගමැති කරන්න නෙමෙයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති කරලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් මේ රට ගොඩනගන්න කියන එක කියන්න ඕනේ. හිත හදාගන්න පොඩි සතුටක් වින්දනයක් ලබන්න මේ වගේ දේවල් කියනවා සජිත් ප්‍රේමදාස. ඒ වගේම UMP කාර්යොත් මේක අහගෙන ඉඳලා සතුටු වෙනවා. අපි මේ මිනිහ අගමැති අපි දැක්ක ගිය ජනාධිපතිවරණයේදී බොරු පුරසාරම් දොඩදොඩ ගිහලා අන්තිමට වෙච්චි ප්‍රතිඵලේ ඒ ප්‍රතිඵලයටත් වැඩිය අන්ත ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා කරමුනේ පොදු ලාංඡනයක් ඇතුළේද නැත්නම් බොරු කිරීම තරම් කරයිද නැහැ. අපි පොහොට්ටුවෙන් තරඟ කරන්නේ බලත් පාලන මැතිවරණේ තරඟ කරේ පොහොට්ටුවෙන්. අපි 152ක් විතර ගත්තා ඡන්ද. ඒ වගේම පොහොට්ටුවෙන් 169ක් 70ට ආසන්න සංඛ්‍යාවක් ගත්තා ජනාධිපතිවරණයේදී. පොහොට්ටුවෙන් තමයි අපි 180කට වැඩි ඡන්ද ප්‍රමාණයක් මහ මැතිවරණේ ගන්නේ. අපිට ඔය කබල් අරවමේ වල ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ අලුත් ලකුණක්, නැවුම් ලකුණක්, ජනතාව බොහොම පිළිගත්ත ලකුණක් තියෙද්දී අපි ওই පොඩි පොඩි පක්ෂ කියන ඒවාට අපි යට වෙන්නේ නැහැ. අපි පොහොට්ටුවෙන් තමයි තරඟ කරන්නේ. පොහොට්ටුවෙන් කවුරු තරඟ කරේ නැතත් අනුරාධපුරයේ අපි තරඟ කරනවා කියන එකත් මම කියන්නේ. කොරෝනා වෛරසයේ මුල් කරගනිමින් වත්මන් රජයේ සිය වගකීම් පැහැර හරිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දානි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවා. අද බඩුමිල ජීවන වියදම පිළිබඳව අද ඉතාම අමාරුවෙන් ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බඩුවල මිල ගණන් දිහා බලනකොට එක පැත්තකින් ජීවන මිල ඉහළ ගිහිල්ලා, ඉතින් බෙහෙත් මිල එක පැත්තකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතාමත් පල්ලෙහාට බැහැලා තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න අද යටපත් කරලා තියෙනවා මේ කොරෝනා වෛරසය. අද කොරෝනා වෛරසය නිසා අද මේ තියෙන ප්‍රශ්න සියල්ල යටපත් කරගෙන මේ අය මේ උඩින් රජයේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න මේ අය සූදානම් වෙලා තියෙනවා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ විශාල බලාපොරොත්තුවක් එක්ක. දැන් අදේ 69 ලක්ෂය බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් අද මේ වර්තමාන රජය කරනවද කියලා. අපිට පේන විදිහට නම් විවිධ ප්‍රශ්න ඉස්සරහට දාමින් අද කොරෝනා වෛරය මීට ටිකක් කාලයකට කලින් හඬබට වගේක් ගැන නිරන්තරයෙන් කිය කිය මේ සියලු දේවල් යටපත් කරා. ඊට වැඩිය ප්‍රශ්න අද මේ රටේ රජයක් හැටියට ප්‍රශ්න විසඳන්න විශාල ප්‍රශ්න ගණනාවක් ගොඩ ගැහිලා තියෙන මොහොතක මේවාට අවධානය යොමු කරන්නේ නැතුව මේ වගේ දේවල් ඉස්සරහට දාගෙන මේ දේවල් යටපත් කරගෙන යනවා කියන එකයි අපිට පේන තියෙන්නේ. මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සැබෑ ගැටලු හඳුනාගෙන අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ තුල ඉදිකිරීමට යෝජිත නව නිවාස යෝජනා ක්‍රම 10ක වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
කුරුණෑගලින් අපි ආරම්භ කරනවා ලංකාවේ නිවාස ගැටලුවට විසඳුමක් දෙන්න පුළුවන් මහා දෙවන්ත වැඩපිළිවෙලක් එක කොට්ටාසයකට එක නිවාස ගානේ පළවෙනි මාස 6 ඇතුළත හදලා අවසන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා නිවාස 14000ක් හදන්න මදනේ පහුගිය අවුරුදු කාලේ පෝස්ටර් ගහගෙන බැනර් ගහගෙන කටවුට් ගහගෙන පළක දාලා ටීවී එකේ ඇඩ් දාගෙන කෝටි 300ක් තමන්ගේ ප්‍රතිරූපේ නිර්මාණය කරන්න වියදම් කරගෙන ජනතාවගේ බදු මුදල් ගසා කාලා වනජීවී වන සංරක්ෂිත කලාප සුද්ධ කරලා දාලා විල්පත්තු වගේ මේ රටේ කැලවල් සුද්ධ කරලා දාලා නිවාස යෝජනා ක්‍රම හදනවා කියන මහ බොරු වංචා කරපු යුගය අවසන් කරලා පුරාවිද්‍යා භූමි සුද්ධ කරන එක අවසන් කරලා සැබෑ මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය නිවාස යෝජනා ක්‍රම ආරම්භ කරනවා කුරුණෑගලින් ඒ ආරම්භ කරනවා විතරක් නෙවෙයි රට පුරාම පළවෙනි මාස 6 යනකොට නිවාස 14000ක් හැදිලා අවසන් දැන් රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනගෙන ඒවට විසඳුම් දෙන්න අපි කටයුතු කරනවා සියත මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න